ගම්පහ ආරෝග්‍ය රෝහලේ 25 වන සංවත්සර සැමරුම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. බොහෝ දිනකට අද බංකොලොත් භාවය තුල පෙනී යන්නේ අන්ධකාරය වුවත් මේ අන්ධකාරය අපි අවස්ථාවක් කරගමු රටේ ලක්ෂ 220ට හැමෝම බලාපොරොත්තු වෙන ඒ රිදී රේඛාව නේද. අද මේ රටේ ප්‍රධානතම ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ හොරකම වංචාව දූෂණය. රට බංකොලොත් වීමට ප්‍රධානතම හේතුව වෙලා තිබෙන්නේ මවාගත් දේශපාලන වීරයන් ඉදිරියේ ලක්ෂ 220ක් ඇන්දීම රැවටි තමන්ගේ ස්වාධීන සිටිවිලි විවිධ උපක්‍රම තුලින් සොරා කෑම. ඒ තුල රට ගජමිතුරු සංගම්වල පාලක පැලැන්තියේ වහලුන් බවට පත්වීම රටේ බංකොලොත් භාවයට ප්‍රධානතම හේතුව එයයි. එනිසා හොඳට මතක තියාගන්න හැම විටකම අපි රටට ඉෂ්ට කරන්නට ඕන අපි ජීවත් වෙන හැම මොහොතකම අගයක් එකතු කරන්න. අගයක් එකතු කරන්නට රටේ ජනාධිපති අගමැති ඇමති රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති වෙන්නම අවශ්‍ය නැහැ. දැක්මක් තිබෙනවා නම් දර්ශනයක් තිබෙනවා නම් වැඩපිළිවෙලක් තිබෙනවා නම් තමන්ගේ සිතිවිලි ක්‍රියාකාරකම් වලට පරිවර්තනය කරන්නට මාර්ග සිතීමක් තිබෙනවා. ඉලක්කගතව කාල සටහනක් සහිතව ඒ ගමන යන ඕනම බාධා දුක්කම් කටළු අභිබවාගෙන ඉලක්කය කරා යන්නට පුළුවන්. රටක් අනුගමනය කළ යුත්තේ අන්න එවන් වැඩපිළිවෙලක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.